සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ඔබ හොයාගෙන ඉන්නේ ඔබේම දයාබරණාලිකාව සෙත් FM 103.1. අද ජනවාරි මාසේ 20 වෙනි බදාදා සවිශේෂී දවසක් ශුද්ධෝ සභා මාතාවට. මොකද අපි හැමෝම ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රයාගේ මංගල්‍ය සමරනවා. ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රයා කියලා කියන්නේ අපේ ජීවිතවල වලට ගොඩාක් කිට්ටු ශුද්ධවන්තේ. අපි දන්නවා මේ හැම ශුද්ධවන්තෙක්ම ශුද්ධවන්ත ජීවිත ගත කරලා අද ස්වාමින් වහන්සේ ළඟ ඉඳලා අපිට ඒ ශුද්ධවන්ත මෙදාත්කාරකම දෙන පුද්ගලයෝ ශුද්ධවන්තයෝ. ඉතින් ඒ අයගේ මෙදාත්කාරකම ඉතමත් අපිට බැලගතු අපේ ජීවිත තුළ දැනෙනවා. විශේෂයෙන් අපි අසනීප වෙනකොට, අපි ඇද වැටෙනකොට, අපි අපේ ශරීර කූඩු දුර්වල වෙනකොට අනිවාර්යයෙන්ම අපි හැරෙන පුද්ගලෙක් තමයි ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රයා කියන්නේ. මට මතකයි චූටි කාලේ ඉඳලා අපි මොකක් හරි ලෙඩක් වුණොත්, විශේෂයෙන්ම බෝ වෙන ලෙඩ රෝගයක් හැදුනොත් අම්මලා බාර වෙනවා සෙබස්තියන් මුනින්ද්‍රගේ පල්ලියට යන්න ඕනි කියලා. ඉතින් ඒව ගානට ගිහිල්ලා හරියට ගිහිල්ලා ඒ බාර අපි ඉෂ්ට කරනවා. ඒ වගේම අපි පෙරහැරවල් යනවා ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රගේ සුවම අරගෙන. ඇයි කියලා හැවොත් අපේ ගම ආශිර්වාද කරගන්න, අපේ මීසම ආශිර්වාද කරගන්න කියලා. ඉතින් මේක අපේ විශ්වාස පද්ධතියට ඇතුළු වෙලා තියෙන ඒ මෙදහත්කාරකමක්. ඉතින් අපි විශ්වාස කරනවා නම් අන්නේ විශ්වාසය තමයි අපිව සුවපත් කරන්නේ, නිදහස් කරන්නේ. ඒ සඳහා සෙබස්තියන් මුනින්ද්‍රයා අනිවාර්යයෙන්ම අපි වෙනුවෙන් මෙදහත් වෙනවාමයි. දිව්‍යන් ඉදිරියේ අපි වෙනුවෙන් කන්නලව් කරනවා. ඉතින් අද දවසේදී අපි කියමු ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රේනි, අප නිසා යාඥා කරන්න, අපි වෙනින් මෙදහත් වෙන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ මේ උවදුරෙන් අපව නිදහස් කරලා සුවපත් කරලා අපිට යහපත් මානසිකත්වයක් දෙන්න ශුද්ධෝ සෙබස්තියන් මුනින්ද්‍රේනි කියලා අපි දිගටම යාඥා කරමු. ඒ මෙදහත්කාරකම හැමදාමත් අපිට ලැබේවා. රැඳී නැවිත් එක්ක I want it.